Good morning, Sri Lanka. Good morning, Prithi. Very good morning. නිලන්තිට වගේම ඔබටත් අපි සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද 8 වෙනිදා ජූනි මාසයේ සෙනසුරාදා අපේ හමුවීම දැන් මේ මම නම් සතිය දවස් 7ම උදේට මේ වෙලාවට පත්තර දෙක අරගෙන විශේෂයෙන් සතිය දවස් 5 ඔබ හමුවට එන නිසා මට හිතුණා අද නිලන්ති මොනවද මේ පත්තරේ බලලා කියන්න ලෑස්ති. විශේෂ දෙයක් නැහැ ඉතින් දැන් මේ ඉන්දියාවත් එක්ක තියෙන අපේ දීර්ඝකාලීන මිත්‍රත්වයට අලුත් මුහුණුවරක් එකතු වෙලා තියෙනවා දැන්. අපේ ජනාධිපතිතුමා ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන බව අපි හැමෝටම පේන්න තියෙන සාධකයක්. කොහොම වුණත් දැන් හෙට අගමැති මෝදී ශ්‍රී ලංකා සංචාරය කිරීමට නියමිතව තිබෙන වකවානුවක මට හිතෙනවා මේ ඉන්දියාවේ හිටපු අද්විතීය නායකයෙක් වුණු අබ්දුල් කලාම් මහතාගේ රුවන් වැකියකින් අද වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා. සත්‍යයට හැමතිස්සෙම නිර්වතින් වුණත් අපි අතර සැරිසරන්න පුළුවන්. හැබැයි බොරුවට හැමතිස්සෙම සැරසෙන්න මොකක් හරිම ඇඳුමක් ඕනේ. ඉතින් අපි ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා සියත කණ්ඩායම නිතරම උත්සාහ කරන්නේ අල්ලාප සල්ලාප ආටෝප සාටෝපයන්ගෙන් නැතුව බොහෝම මැදහත් විදිහට නමුත් ඇත්ත ඇතිසැටියෙන් පත්තරේ තියෙන විදිහට සමහර වෙලාවට පත්තරේටත් එහා ගියපු පුවත් බොහොම සාරාංශගතව හරිම විදිහට දෙන්න. ඔව්. පත්තරෙන් එහා ගිය කොටස් ටික කරලියේ වෙච්ච පෙරලි ගැන තිරය පිටුපස කතන්දර මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නත් අපි දෙදෙනෙක්ව කැඳවා ගන්නවා. ඒ දෙදෙනා තව ටික වෙලාවක් යනකොට මේ කතා බහට එක්කාසු වෙයි. කෙසේ වෙතත්තර නිලන්ති කිව්වා වගේ අපි සූදානම් මේ පත්තරේටම කොටු වෙන්නෙත් නැතුව හැබැයි පත්තරේ පාවිච්චි නොකරන්නේද නැතුව මේ පත්තරේ තියෙන සිරස්තල පුවත් ඒවත් ඔබට ඉදිරිපත් කරන අතරතුරේ ඔබට වැදගත් දෙයක් හැමතිස්සෙම ඔළුවට දාන්න තමයි මේ සතියන්ත විශේෂයෙන් අපි හමු වෙන්නේ. ඉතින් කොතනින්ද අපි හමුව අද පටන් ගන්න කියන එකයි මේ අපි බලන්නේ. අනිත් දවස් පහ වගේම මම ඔන්න අදත් පත්තරේ මුල පුරන්න ප්‍රගීත්තම අවස්ථාව දෙනවා. දැන් මම ওই පැත්තට පාස් කරනවා, ওই පැත්තෙන් මේ පැත්තට පාස් කරනවා, අපේ රටේ වෙන සමහර සිද්ධි වගේ හරියට මේවා. අපි පටන් ගමු දිවයින පත්තරේ. මේ දිවයින ප්‍රධාන සිරස්තලයේ බලද්දිම පේන්නේ ජනාධිපතිතුමාට ටිකක් කේන්ති ගිහින් වගේ. හැබැයි පරක්කු වෙලාද මන්ද මේ කේන්තියම උනේ කියලාත් හිතෙනවා හැබැයි. පරක්කු වෙන්න තමයි, ඒ කියන්නේ මුලට වඩා අවසානයේ පොලිස්පතිතුමා ආරක්ෂක ලේකම්තුමා එහෙම අවට පස්සේ තමයි තේරීම්කාරක ස්වභාවට ටිකක් උණුසුම් වෙන්නත් පටන් ගත්තේ නිලන්තේ. ඒ නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා හිතෙනවා මේ සිරස්තල බලනකොට. දිවයින ප්‍රධාන සිරස්තලයද බුද්ධි තොරතුරු අනාවරණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ නම් කැබිනට් රැස්වීම් පවත්වන්නේ නැහැ. රජයේ කටයුතු වලටද සහභාගී වන්නේ නැහැ. සේවයේ නියුතු කිසිදු ආරක්ෂක නිලධාරියෙකු තේරීම් කාරක සභාවට යවන්නෙත් නැහැ. ජනපති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නමුවේ කියයි ජනපති හදිසි කැබිනට් රැස්වීමක් ඇදවමින් අර උඩ කියපු කාරණා ටික කියලා තියෙනවා කුෂාන් සුබසිංහගේ පුවත් වාර්තාව. මෙන්න මේ සටහන තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. දැන් හදිසි කැබිනට් රැස්වීමක් ඇඳවමින් ජනාධිපතිවරයා කියූ කාරණාව මේ විදිහට බුද්ධි තොරතුරු අනාවරණ වෙනවා නම් තේරීම් කාරක සභාව හමුවේ මින් ඉදිරියට කැබිනට් රැස්වීම් තියන්නෙත් නැහැ, මං එන්නෙත් නැහැ කියලා එතුම බොහොම තදබල විදිහට කියලා තියෙනවා. ඒ පුවතම දිනමිනත් ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තියෙන මෙන්න මේ විදිහට බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ හෙළිකිරීම අනුමත කරන්නේ නැහැ. ජනපති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවේ කියයි. මමත් ඔබත් අපි සීලු දෙනාම දන්නවා පොලිස් නිලධාරීන් සමග මාසිකව පැවැත්වෙන මේ රැස්වීමට ඊයේ දිනේදී ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී තමයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාග වෙමින් පවතිනවා. ඉතින් එවන් අවස්ථාවක මේ බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ කමිටුවක් හරහා හෙළිදරව් කිරීම කිසිසේත්ම යුක්තිගරුක නොවන බව තමයි ජනාධිපතිතුමාගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම එතුමා කියනවා ප්‍රගීත් දිනමින ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කරන ආකාරයටම මෙතෙක් මේ තේරීම් කාරක සභාවට කැඳවලා තියෙන්නේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන්. ඒ නිසා දැනට සේවයේ නියුතු නිලධාරීන් ගෙන්වීම කිසිසේත්ම සිදු
පුරුදු නොවිය යුතුයි කියලා එතුමා අවධාරණය කරලා තියෙනවා. ලංකාදීපයට ගිහින් ඔය පුවත කියවා ගත්තොත් තියෙනවා විශේෂ කාරක ස්වභාව මෙහෙම වැඩ කරනවා නම් කැබිනට්ටුවට එන්නේ නැහැ, ආණ්ඩුවට සහාය දෙන්නෙත් නැහැ. ජනපති අවධාරණය කරයි, ආරක්ෂකංශ කිසිදු නිලධාරියෙකු කාරක සභාවට යවන්නෙත් නැහැ කියලා එතුමා කලින් පුවත්පත් වලින් අපි උපුටා ගත්ත එතුමා කියපු කාරණා දකින්න ලැබෙනවා අද ලංකාදීප පුවත්පතෙන්. කෙසේ හෝ වේවා, අර අපි මුලදී මේ කාරණාව කියද්දි කිව්වා වගේ ඇයි ටික දවසක් ගිහින් ජනාධිපතිතුමාට මෙහෙම හිතුන කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔබට ඒ ගැටලුව අනිවාර්යයෙන්ම ඇති. මොකද මේ තේරීම් කාරක සභාව රටට හඳුන්වා දීමේදී එය බොහොම උජාරුවෙන් බොහොම ආඩම්බරයෙන් තමයි හඳුන්වා දීම සිදු වුණේ. මේ මාධ්‍යට නිරාවරණය වීම පළවෙනි වතාවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මාධ්‍යට විවර වෙනවා. ඒ අනුව මාධ්‍යට විවරුණා කියන ඉතින් ආය අහන්න දෙයක් නැහැනේ. රටට ලෝකෙට හැමතැනටම මේක විවෘත වෙනවා. අපි ඔක්කොම දැක්කා, අපි ඔක්කොම ඇහුවා ඒ කියපු කාරණා. ඉතින් එතකොට මේ හමුවේ සාක්ෂි දෙමින් පොලිස්පතිවරයා විශේෂයෙන් යම් අවස්ථාවක පොලිස්පතිවරයා ඉල්ලනවා මේ කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක මාධ්‍ය පැත්තකට තියලා තමන්ට පුද්ගලිකව කතා කරන්න අවස්ථාව. ඒ අවස්ථාව පවා ලැබෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මාධ්‍යට විවර කර යුතුයි කියන එක තමයි ඒ අයගේ අදහස බවට පත් වෙන්නේ. කොහොම හරි වේවා අවසාන වශයෙන් සාක්ෂි ලබා දීපු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත්, පොලිස්පතිවරයා විදිහට වැඩ කරපු පූජිත් ජයසුන්දර මහත්මයාත් එහිදී කියපු කාරණා ගැන තමම බොහෝ දෙනා උනන්දු වෙන නිසා අපිට ඒව පෙන්වන්න පුළුවන් කමක් දැන් තියෙනවා. හොඳම වෙලාව බලමු. අපි බලමු. තාම කෙටියෙන් මේ කරුණු ටික ඉදිරිපත් කරන්නම්. මේ ඛේදවාචකයේ උරුණු ගවම්ම තවුණංශ සියලු දෙනාමත් දන්නවා, මතවාදයක් ගොඩනැගුණා, සම්මතයක් ගොඩනැගුණා සහ පොලිස්පතිගේ වැරද්දෙන් තමයි මේක සිද්ධ වුණේ කියන මතයක් ගියා. දැනටත් ඒක එහෙම තමයි වෙදලා තියෙන්නේ. අද වෙනකන් තවුණංශලට කියනවා මම මේ පිළිබඳ ඒක වචනයක් මාධ්‍යයට හෝ වෙනත් කෙනෙකුට කතා කරේ නැහැ. That means this is the very first opportunity that I am getting from the parliament select committee with the privileges to talk about it. මේ පළවෙනි paper එක අරනකොට මේක සමාජ මාධ්‍ය ජාලාවලත් ගියා. ඒක වෙනම දෙයක්. ඒක යන්න හේතුවත් මම පැහැදිලි කරන්න ඕන. කාගෙන්ද කොහොමද ගියේ? ඒකෙනුත් එක සාක්ෂිකුත් තියෙනවා මම මේක ඉදිරිපත් කරා කියලා. කාගෙන්ද ඒක ගියේ? ඒක නිලධාරියෙක්. එහෙනම් ඒ නිලධාරියාට මම යොමු කරපු නිසා තමයි ගියේ. එතකොට දැන් අතනදි කියනවා පොලිස්පතිව පොලිස්පති මුකුත් කරලා නැහැ කියලා. මේකේ තියෙනවා අර පොඩක් අපේ ඔබතුමත් කිව්ව එකක් මේ අයිසොන්ලි කියලා. මොකද්ද මේ වචනේ? ඒවත් මමත් කියන්න ඕනේ. අපි දැන් පිළිවෙලට යන්න. තමුන්හන්සලා ගන්න තීරණයක් මේක තියෙන ටික බල්ල මේක මම ගණන් ගන්න මේක දැන් පසුවට ආපස්සට ගියපේ අතීතයට ගියපයක් හැටියට. නමුත් මේක ගැන සත්‍ය තොරතුරු තමුන්හන්සලා තේරීම් කාරක සභාපතිතුමා හැටියට තමුන්හන්සලාට සියල්ල එක ලෙසම දැනගත යුතුයි. එක පැත්තකට විතරක් නේද අද වෙනකන් තියෙන හුඟක් දෙයක් එක පැත්තකට. මම වෙනුවෙන් පොලිස්පතිවරයා වෙනුවෙන් කිසිම කෙනෙක් කරුදක් කරන්නේ නැහැ. ඒකෙන් ඒකට අවස්ථාව දෙන්න. ඒක අනිත් එක ඔකට අවස්ථාව තියෙනවා. ඔකට අවස්ථාව දීලා තියෙන කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම පිළිගන්නේ කවුරුත් පිළිගන්නේ අයිස් ඔන්ලි කියලා කෙනෙක් කියවම මම මේ දැක්කමයි මේක. මේක එවන්නේ සාමාන්‍යයෙන් බලන මිනිස්සයාගේ ඇහැට විතරයි. ඉතින් මමත් මේක දැක්කා ඉතින් 9 වෙනි දවස. නමුත් 9 වෙනි දවස වෙනකොට මේක තව කතාවක් ගියා. 4 වෙනි දා මේක කොහේ හරි තැනක කතා වුණා ජනමාධ්‍යෙත් ගියා. 4 වෙනිදා මේ තොරතුරු ආවයි කියලා. ඒ පිළිබඳව 4 වෙනිදා කිසිම දෙයක් හම්බෙලා නැහැ මට. අප්‍රේල් 4 වෙනිදා පිළිබඳව යම් සඳහනක් වෙලා තියෙනවා. එදා ඔබට ලැබුණ තොරතුරු. අන්න අපි පෙරේ පෙරට යමු. 4 වෙනිදා සම්බන්ධයෙන් මම 2019 අප්‍රේල් 4. 9 වෙනිදා. ඔකේ. 9 වෙනිදා තමයි මේක ලැබුණේ. බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේ තිබුණා 9 වෙනිදා. ඔයා එමරැසීම ඔබතුමා හිටියා? I attended, yes. ඒ වෙනකොටත් මේක මේ තත්වෙන් සාකච්ඡාවට භාජනය වුණේ නැහැ. ඊට පස්සේ මේක දැනුම් දීමක් කරා මේක තිබුණා නේද කාරණයක් මේ ගැන කියලා. නමුත් අපි ඒකේ ප්‍රෝග්‍රස් එක පස්සේ ඉදිරිපත් කරනවා කියන තත්වෙන් තමයි ඒක ඉවර වුණේ. එහෙනම් වෙනත් වචනයකින් කියනවා නම් මේක ප්‍රධාන මාතෘකාවක් හැටියට නෙවෙයි නිකන් පරිබාහිර කරුණක් හැටියට මේ සාකච්ඡා වුණා. ඇත්තමයි. මේ මාස පහමාර ඇතුළත කිසිම දවසක බුද්ධියංශ තොරතුරු මම ජනාධිපතිතුමාට කිව්වේ නැහැ. මොකද මම දැනගෙන හිටියා කෙලින් ඍජු කමියුනිකේෂන් ලයින් එක තිබුණයි කියලා බුද්ධියංශ ප්‍රධානියා සහ ජනාධිපතිතුමා අතර. 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා පොලිස්පතිවරයාට යවපු SIS වාර්තාව, ඒක ඔබතුමා ඒක ගැන අවබෝධයක් තිබෙනවද?
ගරු ඇමතිතුමනි අප්‍රේල් 9 වෙනිදා කොයි ලිපිය ගැනද ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව ඒ කියන්නේ මේ SIS අධ්‍යක්ෂක පොලිස්පතිතුමාට ඍජුවම යොමු කළ ලිපියද ඔව් ඒක දන්නවා ඒක ඒක මට ලැබුණේ පසු කාලිනව ගරු ඇමතිතුමනි මොකද ඒ ලිපිය ඒකේ අන්තිම ඡේදය කියවුවාම මට හිතුණා මම හිතන දේ හරි කියලා. ඒකේ අන්තිමට කියනවා සහරන් නැන සමාජජාල ගිනුමෝස්සේ සී අනුගමනය කියන අභිපේරණය කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරි කාර්යාලය ඉලක්ක කරගන්නා ලෙසට නිශ්චිතව සඳහන් කළ බවට මේ වෙනතෙක් නිරීක්ෂණය වී නැමැත. නොමැති නමුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම්ද? ඒකේ ගරු සභාපතිතුමනි බලන්න ඉහළ තියෙන එක ඉන්ෆර්මේෂන් ඔෆ් ඇන් ඇලේජ් ප්ලෑන්. ඔව්. එහෙම කිව්වහම ඒක 100%ක් තනාත වෙච්ච වර්තාවක් නෙමෙයි. ඒකේ තියෙන ඇලේජ් එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ බේරුණේ උන් ඒ ඇලර්ට් එක ගත්තා ඒගොල්ලෝ. ඇලර්ට් එක අරගෙන ඒගොල්ලෝ තනි කර සිකියුරිටි කරා කොච්චරරි ඉන්දියන් හයි කොමිෂනර්ව හෝටල් එකත් නැවතුවා ඒගොල්ලෝ. නවත්තලා ඒක සනිකරම සිකියුරිටි කරපින්ද ඉන්දියන් හයි කොමිෂන් එක බේරුණා. නමුත් පල්ලි ගැන කිසිම රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන ඔබතුමා යටතේ රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන්නේ ගැසට් එකෙන් මගේ යටතේ වුණාට ගරු මන්ත්‍රීතුමනි ඒක ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මම නෙමෙයි එහෙනම් කවුද ආරක්ෂක ඇමතුමා ඒක තමයි සම්මතය මේ අවුරුදු ගානෙම වෙච්ච දේ මම වගේ ආරක්ෂක ලේකම් කෙනෙකුට කීයටවත් ශක්තියක් නැහැ ඒ ක්‍රමවේද වෙනස් කරන්න මට වුණාට අවුරුදු ගානක් තියෙන ඔබතුමාට කලිනුත් මේ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණාද ඔව් ඒ වුණාට දරු ඇමතුමනි ආරක්ෂක ලේකම් ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මමයි අතර ලොකු වෙනසක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිල නොවන ආරක්ෂක ඇමති මම අඩු ගානේ ආරක්ෂක ඇමතිවරයා සමග සුමානකට සැරයක්වත් කතා කරගන්න බැරි අසරණ ලේකම් මං හිතන්නේ මේ පාස්කු විරිද ප්‍රහාරයේදී සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයට තොරතුරු අනාවරණය කරයින් පස්සේ මම මේ දැක්කමයි. එතුමාද? ඔව් එතුමාව. ඔව් එතුමා ගැන හැමතැනම කතාබහට ලක්ුණා. එතුමත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයාත් එහෙම ප්‍රකාශ විටින් විට නිකුත් කරන්න ගියෙත් නෑ. ඔව්. බලාගෙන හිටියා මේ මොනවද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව සම්පූර්ණ සිදුවීම. ඔව් උන්ට දැන් අවසත්. මේ කතා ඒ ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කිරීමේ අවසානය ගත්තහම මේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔහු මොනතරම් අසරණ ස්වභාවයකින්ද අය අදහස් දක්වන්නේ කියන එක අපි දැක්ක කාරණාව. ඒ තරමට එහෙම වෙන්න මොකද්ද හේතුව කියන එක පිළිබඳව මම හිතන්නේ ඉතාම සැලකිලිමත් විය යුතු කාරණාවක්. ඔහු කියන ඊළඟ කාරණාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිල නොලත් ආරක්ෂක අමාත්‍යවරයා කියලා ඔහු වෙන කතාවක් කියනවා. මේවා කතාබහට ලක්විය යුතු ඇයි එහෙම කියන්නේ කියලා හේතු සාධක විමසිය යුතු වෙනත් කතා. කෙසේ හෝ වේවා දැන් මේ තත්ත්වය ඒමත් එක්ක තමයි ජනාධිපතිවරයාගේ අර අපි පළවෙනියට ඉදිරිපත් කරපු සිරස්තලයට අදාළ වෙන පුවත නිර්මාණය වෙන්නේ. කැබිනට් රැස්වීම ඊට පස්සේ පවත්වන්නෙත් නැහැ. මම එන්නෙත් නැහැ මේවට සහභාගී වෙන්න. මේ බුද්ධි තොරතුරු අනාවරණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරනවා නම් කියන එක. ඊළඟට ලංකාදීපය අද ප්‍රධාන සිරස්තලයේ බවට පත්වෙන බැඳුම් කර වංචාවට 10කට නඩු විශේෂ මහාධිකරණයේ විභාග කරන්න නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි කියලා එහි දැක්වෙනවා. මේ මනෝප්‍රිය ගුණසේකරගේ පුවත් වාර්තාවක් ඔබ බලන්න. ඒ පිළිබඳව දැන් අපිට වඩාත් සමීපව දකින්නට පුළුවන්කම තිබෙනවා බැඳුම් කර වංචාවට 10කට නඩු කියලා. දැන් මේ කලින් කල මතුවෙන යටපත් වෙන බැඳුම් කර සිදුවීමත් මේ විදිහටම මාධ්‍ය ඉදිරියේ මේ විමර්ශනය කෙරුණා නම් මේක වගේම දැන් මේ කාරණාව එහෙම ගේන්න බැරිද දන්නේ නැහැ. يعني අපිට ඒතරම් අවබෝධයක් නැති නිසා අපි ඉදිරියේදී මල්ලිමාරච්චි මහත්මයාගෙන් ජයනිත් මහත්මයාගෙන් අපි මේ ගැනත් විමසන බලාපොරොත්තුකින් එතුමන්ලා දෙන්නටත් ආරාධනා කරනවා මේ කතාබහට මම හිතන හොඳ වෙලාව එක්කාසු වෙන්න. ජනක මල්ලිමාරච්චි මහත්මත් ප්‍රසන්න ජයනිත් මහත්මත් ඒ දෙදෙනා මේ සාකච්ඡාවට සූදානම් වෙන තුරු අපි මේ මේ මේට අදාළ කාරණා තවත් පුවත්පත්වල තිබුණද නිලන්ති? ඔව් මට හිතෙනවා ඊයේ දිනේදී අනාවරණය කරගත්තු මහා පරිමාණ ජාවාරමට අදාළ අපරාධයට අදාළ තොරතුරු අපි හෙළිදරව් කරා නම් හොඳයි කියලා. මේ 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 ෆෝන් පිළිබඳව සිම් කාඩ් පිළිබඳව තොරතුරු එළියට එද්දිම අර
ත්‍රස්ත හැමතිස්සෙම දැන් මේ දිනවල අර ත්‍රස්තවාදී පිළිබඳව අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් ඉන්න නිසා අර හැමතිස්සෙම දැනෙන්නේ මේකත් ඒකේ කොනක්ද කියන එක. හැබැයි එහි තොරතුරු දැන් අනාවරණ කරගෙන තිබෙනවා නිලන්ති. ඔව් දිනමින වාර්තා කරන්නේ මුල් පිටුවේ ජාත්‍යන්තර දුරකථන හුවමාරු ජාවාරමක් චීන ජාතිකයෙකු ඇතුළු තුනක් අත්අඩංගුවට ජංගම දුරකථන 400ක් සිම් කාඩ් 15000ක් රවුටර් 60ක් සොයාගනි. විජයනී ඉදිරි සිංහ ගයන් කුමාර වීරසිංහයි දිනමිනට මේ පුවත වාර්තා කරන්නේ. දිවයිනත් එම පුවතම වාර්තා කරන ප්‍රගීත් රට කෝල් වලින් කෝටි ගණන් වංචා කරලා මේ ගමුව ඒත්තු කාලයේදී චීනෙක් සහ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට හේමන්ත රන්දුනු සහ මේ ගමුවේ විමල් කීර්ති දිවයිනට වාර්තා කරන්නේ මේ තවත් දෙදෙනා කියන දෙදෙනා දෙමළ ජාතිකයින් දෙදෙනෙක් බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා. ඔව් දැන් ඔතනදී මේ වෙනත් කාරණාවක් තියෙනවා ලංකාදීප පුවත්පතේ ඔය තොරතුරුත් එක්කම කෝටි දෙකක අල්ලසක් දෙන්න හැදු චීන ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට මේ වැඩේ කරා විතරක් නෙමෙයි කෝටි දෙකක් අල්ලසුත් දෙන්න ගිහිල්ලා අන්තිමට ඔක්කොම ටික තමයි මේ අල්ලගන්නේ. මේක ලේසි පාසු ජාවාරමක් නෙමෙයි බරපතල ගණේ ජාවාරමක්. මේක න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටට තොරතුරු කිව්වා මාධ්‍යට තොරතුරු කිව්වා අපි එයත් දැන් නරඹමු. ලියුම සිදු කළ වැටලීමකදී උපකරණ තොගය සොයාගෙන තිබෙනවා. සැක කටයුතු පුත්කලින් පිරිසක් නීති විරෝධී ලෙස කටයුතු කරන බවට ලැබුණු තොරතුරකට අනුව අදාළ මෙහෙයුම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. ලැබුණු තොරතුරට අනුව අංක 17 සිල්වෙස්ටර් පාර ඒත්තු කාල මීගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ නිවස විශේෂ කාර්ය බලකාය පරීක්ෂාවට ලක් කළ අතර එෙහිදී ජංගම දුරකථන 402ක් විවිධ දුරකථන සමාගම් වලට අයත් සිම්පත් 17400ක් රවුටර් 60ක් සහ අති සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. මෙම සන්නිවේදන උපකරණ භාවිතා කරමින් මොවුන් විසින් සන්නිවේදන ක්‍රියාවලියේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී වංචාවන් සිදු කළ බවට හෙළි වී තිබෙනවා. අත්අඩංගුවට පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ චීන ජාතිකයෙකු වෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ ඒ ජංගම දුරකථන සොයාගන්න අවස්ථාවේදී ඒ සියල්ලම සක්‍රීය තත්ත්වයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කරලා තිබුණා. ඒ වගේම ලැප්ටොප් පරිගණක තුනකුත් ඇතුළු තවත් සන්නිවේදන උපකරණ රැසක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් පීගම්මුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, අනෙක් සැකකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, තුන්වන සැකකරු චීන ජාතිකයෙක්. චීන ජාතිකයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. ඔහුට වීසා බලපත්‍ර නොමැති බව, ඔහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රයක්ද තිබී නැති බව අනාවරණය වුණා. මීගම්මුව මේ එත්තුකාල ප්‍රදේශයේ මේ ස්ථානය ව්‍යාජ ලෙස සන්නිවේදන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය ස්ථානයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. නීති විරෝධී ලෙස ප්‍රගිත් මේ මීගමු ඒත්තුකාල ප්‍රදේශයේ මේ චීන ජාතිකයා සහ මේ අත්අඩංගුවට පත් වූ දෙමළ ජාතිකයින් දෙදෙනා ඇතුළු කණ්ඩායම නිවාස දෙකක් කුලී පදනමින් අරගෙන තියෙන බවට තොරතුරු වාර්තා කරනවා. දිවයින පුවත්පත එක් නිවසක් සඳහා මාසිකව 350,000ක මුදලක් සහ අනෙක් නිවසට 70,000ක කුලී මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක මේ අත්අඩංගුවට ගත්ත සියලුම උපකරණ වලදාලා බොහොම සුරක්ෂිතව රහසිගතව වලදාලා මොවුන් විදේශගත වෙලා තියෙනවා. ඉතින් පසු කාලීනව මේ පාස්කු විරුදා ප්‍රහාරයේ උණුසුම ක්‍රමයෙන් යටපත් වෙනකොට තමයි නැවතත් මොවුන් මේ ජාවාරම සක්‍රීයව ක්‍රියාත්මක කරගෙන ගිහින් තියෙන කියලා දිවයින වාර්තා කරනවා. ගුඩ් මෝර්නින්. වෙනදා දැකිය නොහැකි අමුතුම පිබිදීමක් තියෙනවා කියලා. නෑ එළියේ වහිනවා. දෙමිලා අත මේ අහන්න හිටියේ දැන් ඔය සිද්ධි දෙක ඔය චීන සිද්ධ වෙච්ච මේ ඒ දෙක ගැන කොයිද චීන සිද්ධ වෙච්ච දෙකක් නේද කියන්නේ මේ ලංකාවේ චීන උත්තර කල්පනා කරේක තමයි ගෙවල් කුලියට අරගෙන මේක දාලා මම හිතුවා මේ එහේ ඉඳලා ලංකාවට ආවයි කියලා වල මේ ඔක්කොම අහුවෙලා තියෙන්නේ චීන සිද්ධ වෙච්ච තැන වෙනස් තව අවුරුදු 15ක් 20ක් ඉදර යනකොට මේක චීනයේ තමයි වැඩි ජනගහනයක් වෙන්නේ මේ විදිහට කියෝ. අපි මේ හැටි මුස්ලිම් නෙමෙයි. එළියට බැස්සත් ඉස්සෙල්ලම ගුඩ් මෝර්නින් කියන්න වෙන්නේ ඒ කෙනෙක්ටනේ. චීනයට. ඔව් මේ ඊයේ පෙරේදා දවසක මම මේ වෙනත් වැඩකට ගියාම මේ ඒකේ යම් උපකරණයක් හයි කරලා තිබුණා පල්ලෙහා මට්ටම. දැන් මොකද කියලා හැම මේක සාමාන්‍යයෙන් හයි කරන්නේ උඩින්.
නැද වැඩිය මෙන්න චීනයිනේ ඒ ගොල්ලන්ට එච්චර උඩින් උසට අයිකල් හරියන්නේ නැහැ කියලා දැන් දැන් ටික ටික වැසි ඇවිල්ලා මඩත් අරගෙන ඇවිල්ලා හරි අපි මේ අර එනකොට කියපු කාරණාව අපි කතා කරමින් ඉඳපු කාරණාව ඇහෙන්න ඇති මං හිතන්නේ ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා පොලිස් උති පූජිත ජයසුන්දර මහත්මයා තේරීම් කාර්ක සභාව හැමෝම කියු කාරණා පිළිබඳව ඇත්තටම මේ ඒකෙදි මට හරි පුදුමයි මම මේ අහගෙන හිටියා මේ මං අසරණ ලේකම් කෙනෙක් කියලා හේමසිරි ෆොනෑන් මහත්මයා කියනවා මං හේමසිරි ෆොනෑන් මහත්මයාත් එක්ක අවුරුදු ගාණක් එකට වැඩ කරපු පුද්ගලයෙක් හැටියට මට පුදුමයි එතුමා ඒ වගේ තැනක හිටපු එක මෙච්චරකට එම හිටපු එක ඇතරම එතුමාට කියලා නෑ ඉල්ලා අස්සෙන්නේ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව එතුමාගේ කැමැත්තෙන් තමයි ඉල්ලා අස්සෙන්නේ උද ඔහු කියන්නේ ඇවිල්ලා මේකේ වගකීම එක පුද්ගලයෙකුට පවරනවා නම් මම ඒකෙදි කෙලින්ම ඒ පුද්ගලයාට නෙමෙයි ආරක්ෂක ලේකම් හැටියට මමයි මේකෙන් ඉල්ලා අස්සෙන්නේ කියලා වර වෙලා එතුමා කිව්වා ඒ ඇවිල්ලා හේමසිරි ෆොනෑන්ඩු ඒ හේමසිරි ෆොනෑන්ඩු මට පුදුමයි රටේ ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාසගෙන් අස්සනක් ගහගන්න පෑ දෙකක් එළියේ ඉන්නවයි කියන කාරණේ ඒ කාරණේනකොට එතුමාම කියනවා මේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලේකම් කෙනෙක් නෙමෙයි අමාත්‍යවරයෙක් කියලා එහෙම උනින්ද තමයි යුද්ධේ නැති වුනේ නැත්තම් තාමත් යුද්ධ යනවා මොකද එතුමා සමහර වෙලාවලට ගත්ත තීන්දු තීරණ ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ තමයි ජනාධිපතිතුමාට කියන්නේ නැත්තම් ජනාධිපතිතුමා දැනගන්නේ මෙහෙම වැඩක් වෙලා තියෙනවයි කියලා. මේ විදිහට පැය දෙක දෙක එලීටලා ඉඳගෙන ඉවරලා අවසර ගන්න ගියා නම් එහෙම යුද්ධේ තවත් යනවා අවුරුදු 30කට. පැහැදිලිවම. ඉතින් ඒක නිසා මට හිතෙනවා අසරණ ලේකම් කියන එක පිළිබඳව මට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඇයි එච්චර කල් එතුමා හිටියයි කියන එක. ඉතින් භයානක තත්ත්වයක් රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා ඒ වගේ තීන්දුවක හිටපු එක ඒකෙදි මේ මේකෙදි වැඩිම තියෙන අනිත් භයානක කාරණා තමයි පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපේ. ඔහු මං අහගෙන හිටියා එක තැනකදී ඔහු කියනවා එක පුද්ගලයෙක් මේ විදියට මේ කරුණු මෙහෙම කිව්වා කියලා කියනකොට ඔහු කියනවා ඒ කියන්නේ මම මගේ රාජකාරිය කරලා තියෙනවනේ. ඔව්. මගේ රාජකාරිය කරලා තියෙනවා මගේ ලියුම ඔහුට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා යොහු ඇවිල්ලා මේ කතා කරන්නේ නැත්නම් ඔහුට කතා කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ කියන කතාව ඔහු කියනවා. පැහැදිලිව මේකේ තියෙන්නේ මේකයි. කවුරු මොනවා කිව්වත් මේක බැලුවම තේරීම් කාරක සභාවේ දැන් කතා කරගෙන යන විදිහට පේන දේ තමයි මේක කවුරුත් බොහොම අඩු මට්ටමින් තමයි මේ කාරණේ පිළිබඳව සැලකිල්ලට අරගෙන තියෙන්නේ. ඒක තමයි කාරණේ. ඇත්ත කාරණේ. කෙනෙකුට කියන්න බෑ පොලිස්පතිතුමාට එතනින් එහාට ඒක ඉදිරියට ගිනියන්න බාධා තියෙන්න පුළුවන්. ඒ බාධා තියෙනවා තමයි. දැන් ඔහු කියනවනේ ඒක තනකදී ඇල්ලේ රැසීමේදී අපි කතා කරා නම වෙන්නද කොයිද? ඒ රැසීමේදී කතා කරාම මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්ුවේ නැහැ කියලා වල ඔහු කියනවනේ. ඇත්තටම එතනදී සැලකිල්ල දැක්ුවා නම් අර 250 ඇතුළු මේ තුවාල වෙලා ඉන්න මිනිසුන්ට මේ ඛේදවාදයකට අහු වෙන්නේ නැතු වෙන්න තිබුණා. එතකොට එතනින් එහාට මේ 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 ලිපියක් ආවම අයිසොල්ලි හරි මේක දැක්කා මෙහෙම හරි එතකොට ඒක එහෙම වෙන්න විදියක් නැහැ මේ වගේ බරපතල කාරණා. අනිත් එක ආරක්ෂක ලේකම්වරයා කියනවා ඔහු ජනාධිපතිතුමාව දැනුවත් කරන්නට අවශ්‍ය වුණේ නැහැ පහුගිය මාස 5 වෙවිලා බුද්ධියංශය තමයි ඒක කරන්න කියලා වල්ලා. ඍජු සම්බන්ධතාවයක් තිබුණා කියන එක. ඍජු සම්බන්ධතාවයක් තිබුණා කියලා. නමුත් මං හිතන්නේ මට තේරෙන විදියට ඇවිල්ලා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ නැත්තම් කොහොමත් තව සති දෙක තුනක් යනකොට මාසයක් යනකොට හේමසිරි ෆොනෑන් මහත්මයා ඔතනින් ඉල්ල ලස් වෙනවා. මොකද එහෙම ඉන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි ඔහු. ඔහු කෙලින්ම අමාත්‍යවරයෙක් එක්ක යට තින්න නම් ඔහු කෙලින්ම ඍජුවම අමාත්‍යවරයා සමග සම්බන්ධ වෙන්නේ. ඍජුවම සම්බන්ධ වෙනවා. දැන් ඒ අමාත්‍යංශයෙන් ඉන්නලා සමහරලාට මට කියනවා ජනක පුළුවන් නම් ඇමතුමා මේක දැනුවත් කරන්න මම කියනවට වැඩිය හොඳයි ඔයා කියන්නේ. ඔව් ඒ වගේ පුද්ගලෙක් ඔව්. එතන ඉන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ හැම එක්කෙනාම හිටියේ වෙන වෙනම වැඩ කරේ. ජනාධිපතිවරයා වෙනම වැඩ කරනවා. අගමැතිවරයා වෙනම වැඩ කරනවා. ආරක්ෂක ලේකම්වරයා හුදකලා වැඩ කරනවා. පොලිස්පතිතුමා හුදකලා වැඩ කරනවා. නියෝජ්‍ය පොලිස්පතිවරු හුදකලා වැඩ කරනවා. මේ ඍජු සම්බන්ධතාවයක් නැහැ. එකට නෙමෙයි හිටියේ.
එකට ඉඳල ඉවර වෙලා මේ මේ කාරණේ පිළිබඳව සැලකිල්ල ගත්තන කවදක්වත් මේක වෙන්නේ නැහැ. එතන අර මේ වැඩිය කතාබහට ලක් නොවුණු කාරණාවක් ප්‍රශ්න කිරීම ඉදිරිපත් කරන්නේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය. මේ අනතුර පිළිබඳ අනතුරු ඇඟවීම ආවට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාව තර කර ගන්නවා. මහ කොමසාරිස්වරයා හෝටලයක නවත්තපු කතාවකුත් මට ඇහුණා කියනවා. එතකොට දැන් මේ දේවල් වෙන බව දන්නවනේ. මේ දේවල් හොර රහස වෙන්න බෑ. අනිත් එක තව ඊට පසු කාලීනව පැතිරිච්ච පුවතක් තමයි සෞදියෙන් ආපු තොරතුරු පිළිබඳව. ඔවුන්ට පල්ලි වලට යන්න එපා, ඔහොමම මේ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන්නට එපා, ওই වගේ කාරණා පිළිබඳව ඒ දිනේට අදාළම. එතකොට මේ අඩුමතරමේ අර ඔක්කොම පැත්තක තියෙන මෙහෙම දේවල් වෙනකොට ආරක්ෂක ලේකම්වරයාට බුද්ධියන්සේ ප්‍රධානියා හරි කවුරු හරි කියලා තිනවා විසිවෙන්දර හෙට දවස ඉතාලම භයානකයි කියලා මදක පුවත්පත් කියලා හෙට දවස භයානකයි කියලා කියන්න ඔහු භයානකයි කියන කොටවත් අඩුම ගානේ මේ පිළිබඳව කවුරුවක්වත් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. මෙහෙම ගහන්න තියෙනවා, මෙහෙම ප්‍රහාර එල්ල කරන්න තියෙනවා, මෙහෙම පල්ලි වලට මෙහෙම වෙන්න තියෙනවා කියලා කියද්දි අඩුම ගානේ කාදිනල්තුමාවක්වත් දැනුවත් කරාන කවුරුවක්වත් දන්නේ නැහැ. හැබැයි ඔවුන් දන්නවා හෙට මොනාරි වෙනවා. කොයිතරම් අසාධාරණද මේ රටේ මිනිස්සු කොයිතරම් අසරණ කරලා තියෙනවද කිව්වා කිව්වොත් ඔහු කියනවා හෙටනම් භයානකම දවසක්, හෙටනම් මොනාරි වෙනවා. ඔහු එහෙම කියනකොට ඔහු ඒ පිළිබඳව ආරක්ෂා කරන්න මහ ජනතාව ආරක්ෂා කරන්න ගත්ත තීන්දුව తీරන මොනාද? මුකුත් නැහැ. හෙට වෙනකන් තමයි බලන් හිටියේ මොකද්ද වෙන්නේ කියලා. වෙන එකක් නැහැ. ඊට පස්සේ තමයි අපිට පේන විදිහට ඔය කිව්වට වෙන එකක් නැහැ වගේ එකක් තමයි හිතෙන්නේ. මේ තරම් දෙයක් වෙන එකක් නැහැ කියලා. ඒ හින්දාම තමයි ඒගොල්ලෝ මේ ප්‍රභු ආරක්ෂකේ ඒකකයේ මං හිතන්නේ දැනුවත් කරලා තිබුණා. සතියකට ඉස්සෙල්ලා දැනුවත් කරලා තිබුණේ. පමණ ආරක්ෂාව තර කරගන්න ප්‍රභුවරයාගේ යම් සිදුවීමක් සිදු වෙන්නට තියෙන ඉඩ ප්‍රමාණය වැඩි කියන කාරණේ. එතකොට ඔය කියන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ඒ සම්බන්ධ සිදුවීමත් ඒත් එක්කම අපි දන්නවා මේ යම් විදේශීය ඔත්තු සේවාවකින් මේට විනාඩි ඒ සිදුවීම සිදුවන විනාඩි 10කට ඉස්සෙල්ලා කලිනුත් මේ ඒ කියන්නේ හරියට අර කවුන්ඩවුන් එකක් දෙනවා වගේ මේ මේ පිළිබඳව අනතුරු ඇඟෙව්වයි කියන එක මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. අපි ඒකේ සත්‍යාසත්‍යය දන්නේ නැහැ. නමුත් මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. හැබැයි මොනවා වුණත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම නිසි පරිදි සිද්ධ වෙලා තියෙනවා. අදාළ තැන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා වෙච්ච ක්‍රියාත්මක වෙච්ච කාර්ය සැලකිල්ලක් දක්වපු නැති එක සම්බන්ධයෙන් තමයි අපිට සැලකිල්ලක් දක්වන්නේ. මේ තරම් ප්‍රශ්නයක් ඇති වෙන්නට හේතු වෙලා තියෙන කාරණේ බවට පත් වෙලා තියෙන ප්‍රගීත් උදාහරණයක් විදියට ගන්න මට නම් මේක පේන්නේ මල්ලි මාර්ච් මහත්මයා අදි탁සීරුව සහ අව탁සීරුව අතර ප්‍රශ්නයක් කියලා. අදි탁සීරුව තමයි අපි යුද්ධය ඉවර කරාට පස්සේ මේක කිසිම ප්‍රශ්නයක් නැහැ කියනවා වගේ තැනක ඉඳගෙන කටයුතු කරපු එක. අවුරුදු 10ක් තිස්සේ මේක තමයි කරේ. ඒ ඉතන හිටියේ අපි අදි탁සීරුවක. දැන් අපිට තියෙන සීළු අවදානම් ඉවරයි. අපිට තියෙන සීළු අනුතරදායක තත්ත්වයන් ඉවරයි කියනවා වගේ කාරණයක ඉඳලා තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. මොකද අපි දන්නවා ඒ කාලය තුලදී රටේ කිසියම් විදිහක මේ ආරක්ෂාව පිළිබඳව ඒ වගකීවුතු අංශ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය බොහෝ වෙලාවල් වලට හමුදාව සම්පූර්ණයෙන්ම කඳවුරු ගත කරන්නට කටයුතු කරලා තිබුණේ. ඉතින් මං හිතන්නේ අවුරුදු 30ක යුද්ධයක් පැවතුනට පස්සේ ඒ යුද්ධය ඉවර වෙලා අඩුම ගානේ තවත් අවුරුදු 10ක් 15ක් විතර යනකම්වත් රටේ සාමය සහ ඒ සංහිඳියාව රැකෙන විදිහට කටයුතු කරගන්න නම් ආරක්ෂක අංශ දැඩි විමසිලිමත් භාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ප්‍රගීත. ඒක මේක නොසලකා හරින්නට බෑ. දැන් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද? ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග ඇතිවීම සම්බන්ධයෙන් දක්වන්නා වූ උනන්දුව විතරක්ම නෙවෙයි මල්ලි මාර්ච් මහත්තයා. අපි උදාහරණයක් විතර ගත්තොත් ප්‍රගීත් පහුගිය කාලයේදී පාතාලේ පිළිබඳව ප්‍රශ්න තිබුණා. ඉතාමත්ම තදින් මේ ප්‍රශ්න කතා බහ කරා. මේ අප්‍රේල් 21 වෙනිදා සිදු වූ සිදුවීමෙන් පස්සේ තමයි මේ පිළිබඳව කිසියම් මේ කතා කිරීම යට ගියේ. නමුත් පාතාලේ දරුණු ලෙස හිස ඔසවා ගන්න ආපු කාලයක් තිබුණා. ඉතින් මේ ජාතික ආරක්ෂාවට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් කාර්යු ලංකාව කේන්ද්‍රස්ථානය බවට පත් කරගන්න ඒකත් ජාතික ආරක්ෂාවට තමයි ඒකත් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. මේ මෙවැනි කරුණු සිද්ධ වෙනකොටත් අපි අඩුම ගානේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඊට වඩා දැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ තිබුණා සහ ඒක කරන්නට යුතුව තිබුණු කාරණයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මම කියන්නේ
මේ කාරණයට සම්පූර්ණයෙන්ම කවුද වග කිය යුත්තේ මොන පාර්ශවයද වග කිය යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන් අපිට ඇඟිල්ල දික් කරන්නට පුළුවන්කමක් නැහැ. මොකද අපිට පේන විදිහට මේ වග කිය යුතු සියල්ලම මේකට වග කිය යුතුයි කියන කාරණයක් තමයි පැහැදිලිව එන්නේ. මේ ජාලය ඇතුළේ ඔක්කොම පැටලිලා ඉන්නවා. හැබැයි කාරණේ තියෙන්නේ එහෙම උනේ ඇයි කියන කාරණේ අරගෙන බැලුවොත් ඒක මට තේරෙන විදිහට මම අර කිව්ව අදිතක් සේරුව මත මෙවැනි දේවල් අවතක්සේරු කරා. මේ දෙන වார்த்தාවන් අවතක්සේරු කරා. ඔව්. අදිතක්සේරුවක් තිබුණා අපිට නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ කියන කාරණයක් වගේ. මොකද ජාත්‍යන්තර සහ විදේශීය බුද්ධි සේවාවන් කියනවා නම් අපිට අවධානමක් තියෙනවා කියන කාරණය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අර අයිස් ඔන්ලි මේ ක්‍රමයට නෙවෙයි ඊට වඩා වැඩියෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්න ඉඩ තිබුණා. ඉතින් කාට වුණත් මම හිතන්නේ දැන් මේකට ඇඟ ගලව ගන්න පුළුවන් කමක් නැහැ. මම මේක කරා මම වෙතින් උඩට දැම්මා. මම අපි සාමාන්‍යයෙන් කියනවා සිස්ටම් එකක් තියෙනවා ෆලෝ අප් කරනවා කියලා. ඒ කියන්නේ මගෙන් එහාට ගියාට පස්සේ එතනින් එහාට ගිය ක්‍රමවේදී ආදාළ යා යුතු තැනටම ගියාද කියන කාරණා සම්බන්ධයෙන් කවුරුත් දැඩි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ යා යුත්තන්ට ගියාට පස්සේ ගන්ත ක්‍රියාමාර්ගය මොකද්ද කියන කාරණා සම්බන්ධයෙන් අපි කියන එකට පොඩි అలර්ට් එකක ඉන්න ඕනේ කියන ඒ කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ කවුරුත් මගෙන් එහාට ගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළා නෑ වගේ එකක් තමයි මට නම් හැඟෙන්නේ. ඔව් කොහොමද දැන් ඔය මේ සහරාල්ලාගේ නිජබිම බවට පත් වෙච්ච කාතන්කුඩි ප්‍රදේශයේ මඩකලපු නැගිනහිර පළාත ජනිත ආරක්ෂාව ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්නේ ගිවුඩු මේ යුද්ධයෙන් පස්සේ කාලය ඇතුළත මලිමරච් මහත්මයා අපිට අහන්න දකින්න ලැබිලා තියෙන දේවල් එක ඒ ප්‍රදේශ වෙන්නම පාලනයක තමයි වෙන්නම ක්‍රියාත්මක වුණු වෙන රටක ස්වරූපයක් ගත්ත වෙන ස්වරූපයක් තමයි මේ රටේ මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වෙන ප්‍රදේශ වුණාට ආරක්ෂාව සම්බන්ධයෙන් මේම ලොකු තත්ත්වයක් අපිට පේනින්නට නැහැ. සහ බොහොම ස්වාධීනව වුන් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියනක බලන්නකෝ. සමහර තැන්වල පටන් ගන්නෙම අරාබි භාෂාවෙන් නාමපුවරු පටන් ගන්න. ඒ වගේ තැන් කීයක් තියෙනවද? තනිකර නගර සැලසුම් පුංචි අරාබියක් වගේ. ඉතා පුංචි ඉතාලිය කියලා මේගමුවට කිව්වට ඒන් මේම කවදාවත් මේම හානියක් සිදු වීමක් පිළිබඳ අපට වාර්තා වෙන්නේ නැහැ. හැබැයි පුංචි අරාබි බිහිවීම ඇතුලේ කාතන්කුඩි වගේ ප්‍රදේශවල මෙච්ච විනාශය කොච්චරක්ද කියන දැන් හොඳට පේනවා. අපි ඕකෙන් එළියට ඇවිල්ලා මේ අර ලංකාදීප සිරස්තලයේ දාමුද මේ පැත්තට. දාමුන් මේ අපි කතා කරමින් හිටියේ සහ අපිට වගේම සාමාන්‍ය මහ ජනතාවට එන ගැටලුව තමයි බැඳුම් කර සිද්ධිය මේ රටේ මිනිසුන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගත්තු බදු මුදල්. මේකත් මේ විදිහට සාමාන්‍ය ජනතාවට මේ තොරතුරු මේ විමර්ශනය කොහොමද මේ ප්‍රශ්න කිරීම උනේ කියන එක මේ තොරතුරු හෙළිදරව් වුණා නම් හොඳයි කියන ප්‍රශ්නය මේ යෝජනාව අපි හැමෝටම තියෙනවා. නමුත් ඒක එහෙම උනේ නැහැ. සහ තවමත් මේකේ මොකක්ද මේ ප්‍රගතිය කියන එක නෑ. අපිටත් දැන් දැනුණ අර පුත බල්ල මේ පුත බල්ලකට මේකටත් බැරිද එහෙම කරන්න කියලා. ඇත්තටම එහෙම කරන්න තිබුණා. ඉතින් එහෙම කරන්න බෑනේ. කරන්න තිබුණා නමුත් තිබුණා බෑ. ඉතින් ඒක නිසා නමුත් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. බැරියයි කියන ප්‍රශ්නේ තමයි හැබැයි අපිට එන්නේ. වෙන මම කතා කළ යුතු කාරණයක් ඒක. ඇත්තටම ඒක මාධ්‍ය අයින් කළා කතා කරන්න ඕනේ. බැරියයි නෙමෙයි ඇත්තට මේක කළා නම් මට හිතෙනවා සමහර අප්‍රසාදයට පත් වෙලයි කියලා හිතන පක්ෂවලට ඇවිල්ලා ලොකු තැනක් ගමේ ඇති වෙන්න තිබුණා. තමන්ගේ කාලෙදි තමන්ගේ කියලා කියාගන්න මිනිස්සු හොරගම් කරලා තියෙනවා. මේ පිළිබඳව තේරීම් කාරක සභාවක් දාලා මේ පිළිබඳව හොයලවල දඬුවම් කරුවයි කියලා. මොකද ජනිත මතය කියන්නේ නෑ. ගමේ මිනිහා වුණා කියනවා රයිට්. මෙහෙම වැඩක් වෙලා තියෙනවා. අපේ කණ්ඩායමෙන් තමයි මේක වෙලා තියෙන්නේ. ඒකට තේරීම් කාරක සභාවක් දාලා වෙලා ඉක්මනින්ම මේක වැඩ ඉවර කරලා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන එක. ඔව් දැන් කොහොම හරි ඇවිල්ලා ඉවරලා තියෙන්නේ ඔවුන්ව නීති ඉදිරියට ගේන කටයුත්ත. මම හිතන්නේ ඒක ඉක්මනින්ම කෙරෙයි. ඒක කෙරෙන්නට ඕනේ. මොකද ඒක නැතුව මැතිවරණයට යන්නත් බෑ. මැතිවරණයට යනකොට කියන්නේ අපි හොරකම් කරුණා අපේ කාලේ අපි ඒවට නිසි දඬුවම් දෙන්න අන්න කට්ටියට අපි විරුද්ධව නඩු දාලා තියෙන්නේ කියලා එහෙම කියන්න වෙනවා පැහැදිලිවම. ඒක නිසා මං හිතන්නේ උසාවියට මේක ඉදිරිපත් වෙනවා කියන්නේ මං හිතන්නේ මේකට සාධාරණ පිළිතුරක් හම්බ වෙයි. විශේෂ මහාධිකරණයක් නේද පත් කළා තියෙන්නේ. ඒ කියන්නේ මේක මම හිතන්නේ විශේෂ නඩු කටයුත්තක් විදිහට සලකලා ඉක්මනින්ම විභාග කෙරෙහි විභාග කරලා තීන්දුවක් හම්බ වෙයි. අර කිව්වා වගේ දැන් මේක ඇයි මේක පෙන්වුවේ නැත්තේ මේ ටෙලිවිෂන් එකේ කියලා. මම හිතන්නේ ඒක ප්‍රශ්න කරන අවස්ථාව ඇරෙන්න අනිත් ඔක්කොම ටෙලිවිෂන් එකේ පෙන්වුවා. ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ගැටලුව තියෙන්නේ මේ ආණ්ඩුවෙන් කරපු බොහොම මේ ප්‍රජාතන්ත්‍රවාදයට
ඉතාමත්ම ගැලපෙන සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මතුවෙන කරුණු කාරණා තිබුණානේ. ඒ තමයි ස්වාධීන කොමිෂන් සභාපත් කිරීම. ඒ වගේ කාරණා එතනදී ගෙනාපු හොඳ පනතක් තමයි මේ තොරතුරු දැන ගැනීමේ පනත. මම හිතන්නේ මේ පනත යටතේ දැන් රටේ සාමාන්‍ය පුද්ගලයින්ට අයිතියක් තියෙනවා. මට තේරෙන විදිහට මල්ලි මාර්ච් මහත්මයා ඔය කිව්ව වැදුම් කර සිද්ධියට මොකද වුනේ? ඒකේ தත්ත්වය මොකද? ඔය දැන් පත්තරයකින් ආපහු එළියට එනකන් මං හිතන්නේ රටේ ජනතාව කවුරු හරි ඔක ප්‍රශ්න කරාද කියලා මේ මෙච්චර අවස්ථාවක් තියෙද්දී. දෙක, දැන් ඔය පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවතෙන්නා වූ සියලුම මේ විමර්ශනවල තොරතුරු දැනගන්නත් එහෙමනම් අවශ්‍ය. හැබැයි ඒක යම් ප්‍රමාණයකට තියෙන ආරක්ෂාව පිළිබඳ තොරතුරු මේ එළිදරව්යතු නැහැ කියන එක ඒක දෙන්නේ නැහැ. ඇත්තටම සමහර ඔය සාක්ෂි දීම් වලදී ඇත්තටම සමහර කරුණු තියෙනවා එළියට ආවේ නැත්තම් හොඳයි කියලා වල්ලා හිතන කරුණු තියෙනවා. මොකද මේ අර ඔබ කිව්වා වගේ මේ බුද්ධියංශය වැඩ කරන්නට ඕනේ යුද්ධයක් තියෙනවා. එහෙම නැත්තම් මේ අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒක කරලා ඉවර වෙලා ආපහු දුරවහණයක නෙමෙයි. දිගින් දිගටම ඇවිල්ලා යුද්ධෙ තිබුණා නොතිබුණා හෝ මා ජනතාවගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව සඳහා බුද්ධියංශයේ දිගටම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඉතින් දැන් මේ මේ කියන සමහර දේවල් අනුව ඉදිරියේදී කොහොමද බුද්ධියංශ කටයුතු කරන්න ඕනේ, කොහොමද මේ මහ ජනතාව පවා දන්නවා මේක දැන් කරෙන්නේ කොහොමද කියලා. ඒක නිසා ඒක හානිකර දායකයි. මම හිතන්නේ ඒක තමයි පොලිස්පතිතුමත් ඉල්ලීමක් කරන්න ඇවිල්ලා මේ මාධ්‍ය අයින් කරන්න බැරිද කියලා වල්ලා. සමහර විට මාධ්‍ය අයින් කළා නම් ඔව් ඔයිට වැඩිය කරුණු කියන්න තිබුණා මා දන්න විදියට. ඒවා ඔහු කියලා අදහස් කරේ පොලිස්පතිතුමා. ඉල්ලලා තිබුණා ඔහුගේ ගාව තියෙන තොරතුරු ඉතාම පැහැදිලිව තවත් තොරතුරු මාධ්‍ය අයින් කළා නම් ඒ වෙලාවේදී ඔහු කියන ඔහු රට ගැන හිතලා තමයි බුද්ධියංශ ගැන හිතලා තමයි ඔහු ඒක ඉල්ලීම කළේ. නමුත් ඒකට අවස්ථාවක් හම්බුන්නේ. මම හිතන්නේ මේ ප්‍රගීත් විශේෂයෙන්ම අපි මතක් මේ කියන්නේ කතා කරන්නට ඕන කාරණේ තමයි දැන් ඔය තේරුම් කාරක ස්වභාවයේ ඔය ප්‍රශ්නේ ඇදෙනවනේ. දැන් කවුද කින්ද මන්ද කියන කාරණේ. එතකොට කාට මේ චෝදනාව එල්ල වුණත්, කාට මේක ඇඟිල්ල දික් කරුණත්, කවුරු මේක නොසලකා හැරියද කියන කාරණේ සම්බන්ධයෙන් තර්ක විතර්ක මතු වුණත් මම හිතන්නේ දැන් එකම කාරණයක් තවත් මේ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ඉදිරියට මොකද්ද කරන්න කියන කාරණේ. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් අපි දැන් මේ තර්ක විතර්ක කර කර ඉන්නව නෑ. ඒක හොයන්න ඕනේ. ඒක අවශ්‍යයි. මොකද්ද උනේ කියන කාරණේ සම්බන්ධයෙන්. නමුත් දැන් මේ වගේම අපි කමිටුවක්පත් කරලා හරි එහෙම නැත්නම් කොමිෂමක්පත් කරලා හරි මේක හොයන්නට අවශ්‍යයි. අපි ඉදිරියේදී අපිට තව මොනවද තියෙන අවධානන් සහගත තත්ත්වයන් කියන කාරණේ. මේක දැන් ආයෙත් අපිට මට පේනවා මේ පොඩි හැඟීමක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඉවරයි. දැන් මේක ඉවරයි. දැන් කවුරුත් නැහැ. අපිට දැනනලා තියෙන විදේශවලුනුත් දැන් ISIS සංවිධානය ලංකාවේම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණා. අපිට ප්‍රගීත් දැන් පුද්ගලයෙකුගේ හිත ඇතුලේ තියෙන විශ්වාසය පිළිබඳව මොන බුද්ධියංශයේ දැම්මත් අපිට ඒක හොයාගන්න අමාරුයි. ඒවා විශ්වාසයන් ගොඩනැගිලා අවසානයේදී ඒවා ක්‍රියාත්මක වෙන තත්ත්වයටපත් වුණාම තමයි අපිට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ගිය වරත් කිව්වේ ඉදිරියේදී අපිට සිද්ධ වෙන්නේ බුද්ධියංශ වලට මීටත් වඩා බුද්ධිය මෙහෙवला කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද එහෙම නැති වුණොත් සම්පූර්ණයෙන්ම මේ අපි බලාපොරොත්තු වෙන ආරක්ෂක තත්ත්වයේ යලි ලංකාවේ තහවුරු කිරීම කාටත් හැම ජාතියකටම බොහොම සමගියෙන් සංහිඳියාවෙන් ජීවත් වෙන්නට පරිසරයක් හැදීම කියන කාරණේ සම්බන්ධයෙන් ආයෙත් ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. ජනිත දැන් අපිටත් පණවිඩෙනවා දැන් මේකත් ඉවරයි කියලා. ඔව් නේ නිලන්. ඉවරයක් කරමු එහෙනම්. මේ නිලන්දට වෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ඊළඟ මේ ඉදිරියේදී අපිට මොනව වෙයිද වර්ල්ඩ් කප් එකේ අපි එකට වෙනම තීරින් කාර්ක සභාවක් දාන්න වෙනවා ලංකාවට එනකොට. දැම්ම පටන් ගන්න බැරිද නැහැ මෙහෙම වෙන්නේ ඇයි කියලා. මෙහෙමම වෙන්නේ ඇයි කියලා. රසවලාක දෙයියන්ගේ පීඩ ලවා ගන්න. ඔව්. අපිට සිද්ධ වුණානේ අපි ඇවිල්ලා වර්ල්ඩ් කප් එක දිනපු මිනිස්සුන්ට රසවලාක දෙයියන් වෙනුවෙන් බාරහාරොප්පු කරන්න සිද්ධ වෙනා හිට නිතට. හැබැයි ඔව් ඒක තමයි දැන් කොහොම හරි හැබැයි අස්සේ රිංගල දැන් පොයින්ට්ස් ටේබල් එකේ ගත්ත ප්‍රසාද ලකුණු සටහනේ තුන්වෙනි තැන ඉන්නවා. ඉතින් රසවලාක දෙයියෝ
අනුහයේ ලෝක කුසලානේ දිනාගන්න කොටත් පළවෙනි තරඟ දෙක අපිට ප්‍රසාද විදියට හම්බ වුණේ. මොකද ලංකාවේ සංචාරය කරන්නට කැමති වුණේ නැහැ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි තව කණ්ඩායමක් වුණ කරේ. ඒ වෙලාවේ පාකිස්තානය සහ මේ ඉන්දියාව ඒකාබද්ධ කණ්ඩායමක් විදියට අවිල්ල තමයි මේ තරඟයට ටිකට් අරගෙන තිබුණු අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කළේ. ඉතින් දැනුත් අපිට මං හිතන්නේ වෙන මොකද්දෝ වාසනාවක් කරගෙන හැබැයි ජයනිත්ති කොහොම හරි ගෙනල්ලා අර හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ගෙන දැන්නම තමයි කියන්නේ 96 තිබ්බ තත්ත්වෙම තමයි අපිට තියෙන්නේ. මොකද ක්‍රිකට් බොහොම තද ක්‍රිකට් ලෝලියක් විදියට මට නිකන් එහෙම එකක් දැනෙනවා. හොඳයි තියෙම දැන් ලෙවල් එහෙම වෙනවා නම් හොඳයි අපිට ලබරුත්තු වෙනවා තමයි. හැබැයි වැඩේ තියෙන්නේ අර මේ අපේ කුණුකරු කියන කතාව ඇවිල්ලා කියන්නේ කුසල්ලට මේ ඇන්ජලෝලට මේ උමනා කරන පිච් එක හම්බුණා නම් ඔය ගහනවා ඒකල ඉතින් එහෙම තනි තනියෙන් තම තමන්ට ඕන පිච් ගහනවා නම් ඉතින් ලෝකේ වටේ තව තියන්න මේ මේ ලෝක හතර වටේ අපිට දුවන්න වේ. ඉතින් අපිට ගහන්න බැරි පිච් වල අනිත් මිනිස්සු ගහනවා. ගෙදරින් යනකොට අරයි හැදෙන්නේ. ඔය ඉතින් ගෙදරින් යනකොට පිච් එක අරයි. පිච් එක කිහිල්ල ගහගෙන අරන් යන්න වෙන්නේ. ඒක මහා විහිළු කතාවක්. අපේ තියෙන දුර්වලතාවය මොනවාද කියලා බලලා ඉවරලා එතනට පිළියම් යොදන්න අපි දැන් අවුරුද්දක් තිස්සේ දඟලනවනේ. තාමත් බෑනේ. අපිට ඌමනා පිච් එක හම්බ වෙනවා නම් අපිට ඌමනා කණ්ඩායම් ටිකට් සහ අපිට ඌමනා පන්දු යවන්න නම් හම්බ වෙනවා නම් අපිට ඕදිනන්න තිබ්බා අනිවාර්යයෙන්ම දෙන්න තිබ්බා. හොඳයි එහෙමනම් ඉතින් නේද වැස්සවාසියත් අපිට ලැබුණා ප්‍රසාද ලකුණු සටහනට අනුව පාකිස්තානයේ ඉන්නේ අපිට පහලින්. අපිට පහලින් නවසීලන්තයේ උඩින්ම ඉන්නේ. ඔවුන් ප්‍රසාද ලකුණු හතරක් ලබාගෙන ඊට පස්සේ ඕස්ට්‍රේලියාව ඉන්නවා ඊට පස්සේ තමයි අපි ඉන්නේ. අන්තිමට බලනකොට උත්සාහය කෙසේ වෙතත් වාසනාවේ පිහිටනම් අපිට ලැබිලා තියෙනවා. වාසනාව තියෙනවා. අපි මේ යෝජනාවකුත් කරගෙන යන්න මොකද තන දැන් මේක ජූලි 14 වෙනිදා වෙනකන් යන නිසා මේ වැඩසටහන අතුලතද මේ ඕගොල්ලෝ වෙනම සෙග්මන්ට් එකක් තිබ්බනම් හරි මේ ස්පෝර්ට්ස් සම්බන්ධයෙන් කතා කරන කවුරු හරි ගෙනල්ලා මේ මැච් සමරිස් කතා කරා. අපි ඒක තමයි මෙතනින් පියවගත්තේ. ඕ දැන් අයගේ දැන් ඒ ටිකත් අපිම කරගන්න යන්නේ. ඒ ටිකත් මෙතනින් පියවගත්තා අපි. ඔනේ කමන්නේ මොකද ක්‍රිකට් වල දේශපාලන සම්බන්ධය තියෙනද කියලා. ඔව්. ලංකාවේ ක්‍රිකට් සහ දේශපාලන වෙන් කරන්නේ නැහැ. ස්තුතියි එහෙමනම් ජනක මල්ලි මහරජ මහත්මයා ප්‍රසන්න ජයනේති මහත්මයා ඒ වගේම ප්‍රගීත් ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.